චූල ගෝසිංග සූත්‍රය තියෙන්නේ මජ්ඣිම නිකායේ. මජ්ඣිම නිකායේ කියවහම සූත්‍ර කීයක් තියෙනවද? 152යි. ඒක කොටස් 50 බැගින් කොටස් 3කට බෙදලා තියෙනවා. ඒකේ පළවෙනි 50ේ හතරවෙනි කොටසේ පළවෙනි 50 කොටස් 5කට බෙදලා තියෙනවා. ඒකේ හතරවෙනි කොටසේ තමයි මේ චූල ගෝසිංග සූත්‍රය තියෙන්නේ. හතරවෙනි කොටසට කියන නම තමයි මහා යමක වග්ගය කියන එක. වග්ග කියන්නේ මොකද්ද? වග්ග කියන්නේ ওই පරිච්ඡේදය කියන එක. ඒකේ තියෙනවා සූත්‍ර 10ක්. ගෝසිංග කියලා කියන්නේ හේතුව තමයි මේ අන් දෙකක් වගේ තිබිච්ච ගහක් තිබිලා තියෙනවා. ඒ කැලේට කියන්නේ ගෝසිංග වනය. ගෝසිංග කැලේ කියලා. හොඳයි. එතකොට සූත්‍රේ පටන් ගන්න මේ විදිහට. දැන් සූත්‍රයේ ඇත්තටම පිටු 10ක් විතර තියෙනවා. අපි උත්සාහ කරමු මේ පැය ඇතුළත කලමනාකරණය කරගෙන මුළු සූත්‍රය ඉවර වෙනකන් සාකච්ඡා කරන්න පුළුවන්ද කියලා. මොකද කලින් සූත්‍ර ගණනාවක් මං කරලා තියෙනවා. ඒවා පටිගත කරා. දැන් මේ සූත්‍රය පටිගත කරේ නැහැ, කරද්දී පාලියෙන් කරද්දී. ඒ හින්දා තමයි මට හිතුනේ මේ සූත්‍රය සාකච්ඡා කරන ගමන් ඒක පටිගත කරගන්න ඕන කියලා. ඉතින් ඒත් ඔය ඇත්තන්ට ප්‍රශ්න අහන්න හිතුනොතින් අහන්න, අහලා निराකරණය කරගෙන අපිට පුළුවන් දිගටම සූත්‍රය සාකච්ඡා කරගෙන යන්න. හොඳයි. මුලින්ම තියෙන්නේ ඒකං සමයං භගවා නාදිකේ විහෙරති ගිංජකා වසතේ. මේ නාදික කියන ගමේ බුදුහාමුදුරුන්ට ඉදි කළා දීලා තියෙනවා ගිංජකා කියලා, මේ ගෙඩිගයක්. ඒක උළු සෙවිලි කරලා හදලා දීපු, උළු පිළිය උළු සෙවිලි කරලා බිත්ති හදලා ඒව පෙරියම් කරලා ඊට පස්සේ ඇඳපුටු සකස් කරලා එහෙම පිළියල කරලා දුන්නහම එතන ඉන්නකොට බුදුහාමුදුරුවෝ උන්වහන්සේට මතක් වෙනවා, ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ ආයස්මාච කිම්බිලෝ. කී නමක්ද උතන? තුන් නමක්. ඔය තුන් නම ගෝසිංග සාල වනදායේ විහරಂತಿ. ගෝසිංග කිය ඔය ගව අනක් වගේ තියෙන ගහක් තිබිච්ච, ඒ නමින් ප්‍රසිද්ධ වෙච්ච වනයේහි වාසය කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ හිටියේ කොහෙද? නාදික කියන ගමේ. මේ භික්ෂුන් වහන්සේලා ඉන්නේ ගෝසිංග කියන සල්වනේ. එතකොට අතකෝ භගවා සායන්න සමයම් පතිසල්ලානා වුට්ටිතෝ යේන ගෝසිංග සාලවනදායෝ තේනුප සංකමි. හවස බුදුහාමුදුරුවෝ භාවනා කරනවනි. බුද්ධත්වයට පත් වුණත් උන්වහන්සේ භාවනා කරා. බුද්ධත්වයට පත් වුණා කියලා උන්වහන්සේ භාවනා කරන එක නතර කරේ නැහැ. ඉතින් මේ දවසේ උන්වහන්සේ හවස භාවනා කරන එකෙන් මිදුනට පස්සේ උන්වහන්සේට හිතුණ යන්න මේ ගෝසිංග සාල වනයට. හරි. එතකොට දොරටු පාලකයා දකින්න බුදුහාමුදුරු එනවා. දැන් සූත්‍රේ මතක් වෙනවා නේද? ඔව්. දුරතෝ ආගච්ඡන්තං දිස්වාන. දුර ඉඳලම භාග්‍යවතුන් වහන්සේ වඩිනව දැකලා බුදුහාමුදුරුන්ට කියනවා, මා සමන එපා ශ්‍රමණය ඒතන් දායම් පාවිසි. මේ වනයට පිවිසෙන්න එපා. සන්ති එත්ත තයෝ කුලපුත්තා. කුලපුත්‍රය තුන් දෙනෙක් මෙතන ඉන්නවා. අත්තකාම රූපා විහරಂತಿ. ඒ අයට කැමති පරිදින් පරිදිව සාසනේහි ඇලිලා වාසය කරනවා. මා තේසං අපාසුං අපාසු මකාසි. ඒ අයට කරදර කරන්න එපා කියලා කියනවා. දැන් කවුරු හරි විනිපෙග් ඉඳලා කතා කරනවා එඩ්මන්ටන් පන්සලේ එන්නද කියලා. එතකොට ඕගොල්ලෝ කියනවා, නෑ මේ පන්සලේ ඉන්නව හතර නමක් ඉඩ නෑ කියලා. ඒ වගේ තමයි මෙතන වෙන්නේ නේ. ඔව්. මේක ඇහෙනවා කාටද? දැන් තුන් නමක් ඇතුළේ ඉන්නවනේ දැනට. අස්සෝසිකෝ ආයස්ම අනුරුද්ධෝ. අනුරුද්ධ හාමුදුරුවන්ට මේක ඇහෙනවා. ඇතුළේ ඉන්න අනුරුද්ධ හාමුදුරුවන්ට ඇහිලා, දාය පාලං ඒතද වෝච. දොරටු පාලකයට කියනවා, මා ආවුසෝ දායපාල එපා. දොරටු පාලකේනි,
භගවන්තං වාරේසි, භාග්‍යතුන් වහන්සේ වළක්වන්න එපා. මේ අපේ සත්තානෝ භගවානු පත්තෝති, මේ අපේ ශාස්තෘන් වහන්සේ වැඩම කළේ කියලා කියනවා. දැන් අටුවාවට ගිහිල්ල බැලුවහම තමයි ඔය අන් දෙකේ කතාව තියෙන්නේ. අන් දෙකක් වගේ අතු බෙදිලගේපු දිරච්ච ගහක් තිබල තියෙනවා. ඒ නිසා ඔය වනය ඒ නමින් සඳහන් වුණා කියන. ඊළඟට මේ බුදුහාමුදුරුව අඳුරගන්න බැරි වෙච්ච හේතුවත් බුදුහාමුදුරුව උන්වහන්සේගේ බුද්ධානුභාවය වසාගෙනයි ගිහිල්ලා තියෙන්නේ. උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය උන්වහන්සේ 81ක් අනුව්‍යංජන ආදිය ඒව ඔක්කොම වැසෙන පරිදි තමයි මේ ස්ථානෙට ගිහිල්ලා තියෙන්නේ. අනුරුද්ධ හාමුදුරුව දුටු ගමන් බුද්ධානුභාවයෙන් ආලෝකයක් උන්වහන්සේ නිකුත් කරනවා. එතකොට නැවත බුද්ධානුභාවය ඇති කරගන්නවා. එහෙමයි එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අනුරුද්ධ හාමුදුරුවන්ට හරි සතුටුයි. ගිහිල්ලා අනිත් හාමුදුරුවලා දෙනමට කිම්බිල හාමුදුරුවන්ටයි භද්දිය හාමුදුරුවන්ටයි ගිහිල්ලා කියනවා, අභික්කමතායස්මන්තෝ, එන්නකෝ එන්නකෝ කියලා කියනවා. හරි සතුටු වෙනනේ. සත්තානෝ භගවාන් උපත්තෝති, අපේ භාග්‍යතුන් වහන්සේ ආවා, ඇවිල්ලා ඉන්නේ, වැඩම කරලා ඉන්නේ කියලා කියනවා. ඊළඟට අතකෝ ආයස්මාච අනුරුද්ධෝ ආයස්මාච නන්දියෝ, අනුරුද්ධ හාමුදුරුවෝයි නන්දිය හාමුදුරුවෝයි කිම්බිල හාමුදුරුවෝයි මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ පිටිපස්සෙන් ගිහිල්ලා එක්කෙනෙක් ගන්නවා පාත්‍ර සිවුරු. ඔයත් පැවිදි වුණොත් මේවා ඉගෙන ගන්නවා. පැවිදි නොවතින් මෙහෙම තමයි කරන්නේ. ආගන්තුක භික්ෂුන් වහන්සේ නමක් හෝ වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් හෝ එහෙම වැඩිය ගමන් පාත්‍රයයි සිවුරයි ගන්නවා. ඒකෝ ආසනම් පඤ්ඤාපේසි, තව කෙනෙක් ආසනයක් පැනෙව්වා. ඒකෝ පාදෝදකං උපට්ඨපේසි, පාදෝණය කරන්න වතුර සකස් කරා තවත් කෙනෙක්. ඔය මහාචාර්යවරු එහෙම කියන්න දෙයක් තමයි, අපි මේ මහාචාර්ය වුණාම මාන්නයක් තියෙනවා ඇති අපිට. ඒ නිසා අපි කරන්නේ පාදෝණය කරලා ඒක නැති කරගන්නවා කියලා. ඒගොල්ලෝ කැමැත්තෙන් සමහර වෙලාවට පාදෝණයට පෙළඹෙනවා. ඉතින් මේ පාදෝණය කරන එක බුදුහාමුදුරුවන්ගේ කාලේ ඉඳලම තිබිච්ච දෙයක්. නිසීදි භගවා පඤ්ඤත්තේ ආසනේ, නිසජ්ජකෝ භගවා පාදේ පක්ඛාලේසි, තේපිකෝ ආයස්මත් මන්තෝ භගවන්තං අභිවාදෙත්වා ඒක මන්තා නිසීදින්සු. භාගතුන් වහන්සේ වැඩ ඉඳලා ඉවර වෙලා මෙහෙම දෙපා ඉදිරියට යොමු කරා. ඒ කියන්නේ පාද දෝවණය කරන්න කියලා. එහෙම කරාට පස්සේ උන්වහන්සේලා පාදෝවණය කරලා වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේත් වැඩ හිටියා, උන්වහන්සේලාත් එකත් පැත්තක හිටියා. ඒකමන්තන් නිසින්නංකෝ ආයස්මන්තන් අනුරුද්ධං, එකත් පසක හිටපු අනුරුද්ධ හාමුදුරුවන්ට භගවා ඒතද වෝච, භාග්‍යතුන් වහන්සේ මෙහෙම අහනවා. කොහොමද අහන්නේ සාමාන්‍යයෙන්? කොහොමද කියලා නෙහන්නේ, සැපෙන් ඉන්නවද කියලා අහනවා. කච්චිතේ අනුරුද්ධ කමනීයන්, කච්චි යාපනීයන්, පහසුවෙන් යැපෙනවද කියලා අහනවා. කච්චි පින්ඩ පින්ඩ කේන න කිලමතාති, පින්ඩ පාතෙන් අඩුවක් එහෙම නෑ නේද කියලා අහනවා. සමහර දුෂ්කර පළාත් වලට ගියාම දානෙ නොලැබෙන්න පුළුවන්, බෞද්ධයෝ නොහිටින්න පුළුවන්. එතකොට අනුරුද්ධ හාමුදුරුවෝ තමයි මේ මුළු සූත්‍රයේම ප්‍රශ්නවලට උත්තර දෙන්නේ. අනිත් භික්ෂුන් වහන්සේලා වෙනුවෙනුත් පිළිතුරු දෙනවා. මේ සූත්‍රය හරි පුදුම දේවල් උගන්වන සූත්‍රයක්. අපි බලමුකෝ. පිළිතුරු දෙනවා, කමනීයම් භගවා, හොඳින් ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ. යාපනීයම් භගවා, යැපීමත් හොඳයි. නච මයං භන්තේ පින්ඩකේ න කිල මාමාති, පින්ඩපාතෙන් අපිට එහෙම නොලැබීමක් නෑ, බොහෝ දුර යන්නත් ඕනේ නැහැ, වෙහෙස වෙන්න දෙයක් නැහැ. ඊළඟට මෙන්න හොඳම බුදුහාමුදුර අහන තව දෙයක්. දැන් ඔයත් ගෙදරක හිටියත් සමූහයක් එක්ක දැන් සංගමය පටන් ගත්තා. දැන් මෙහි තියෙනනේ බෝඩ් එකක්, විහාරස්ථානවල හැම තැනකම තියෙනනේ. එතෙන්ට වැදගත් කාරණයක් මේක. බෝඩ් එකේ ඉන්නවා නම් කවුරු හරි මේක විශේෂයෙන්ම බෝඩ් එකට දෙන්න, මේ වාක්‍ය විතරක් දෙන්න. මොකද්ද මේ කියන්නේ? බුදුහාමුදුරු අහන විදිය, කච්චිපනවෝ අනුරුද්ධ, අනුරුද්ධ කොහොමද සමග්ගා, සමගියෙන් ඉන්නවද, සම්මෝදමාන, සතුටින් ඉන්නවද,
දිනපතා සතුටින් ඉන්නවද? ගොඩක් කල් සතුටින් ඉන්න බෑනි, සත්‍යයක් ඕනනම් ඉන්නවා. ඊට පස්සේ ඔන්න චුට්ට චුට්ට සද්ද නැහැනි, කාමරයට ගිහිල්ලා දොරවාගෙන ඉන්නවා. ඒ වගේ දේවල් වෙන්න ගන්නවා ටික ටික. ඊට පස්සේ තමයි මේ අර මුල පොඩ්ඩක් මතක් කරගන්න උත්සාහ කරත් මතක් වෙන්නේ නැහැ. මොකද ඇද පේන්න ගන්නවා. විවාහ වුණාමත් ඕක වෙනවානේ. මට වඩා ඇත දන්නවා. ඊළඟට අහනවා මේ දෙවෙනි පළවෙනි එක සමග්ගා, සමගයෙන් ඉන්න එක. දෙවෙනි එක සම්මෝදමානා, සතුටින් ඉන්න එක. තුන්වෙනි එක අවිවදමානා, වාද කරන්න නැතුව ඉන්න එක. ඔබ හරිද, ඔබ හරිද, ඔබ හරිද කියලා මම නිවැරදි වෙන්නනේ ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. අපි කොවිලෙත් කැමතිනේ කාව හරි නිවැරදි කරන්නනේ. අපේ ලක්ෂණයක් ඒක. අපි කියන්නේ ඔහොම නෙමෙයි ඕක කරන්නේ, ඔතන නෙමෙයි පුටුව තියන්නේ මෙතන කියලා ඔයගේ ප්‍රශ්න ඇති කරගන්නවා නේ. මේ ඔය ප්‍රකාශයක් තියන්නේ මේ ඔයත්තන්ට තේරෙනවා මේක. මේ ඉන් ද මැරේජ් කවුරු හරි දෙන්නෙක් විවාහ වුණාට පස්සේ වන් ඉස් ඕල්වේස් රයිට්, ද අදර් වන් ඉස් ඕල්වේස් හස්බන්ඩ්. One is always right, the other one is always husband. විවාහය තුළ එක්කෙනෙක් හරි, අනිත් එක්කෙනා කොවිලෙත් සාමි පුරුෂයා. එහෙම වෙනවලු. අපි දන්නේ සාමාන්‍යයෙන් ඕක අනිත් පැත්තක් තියෙනවා. මේ ඇත්ත හිනා වුණාට නේ. තුන්වෙනි එකත් වැදගත්. කීරෝධකී භූතා, කීරෝධකී භූතා කියන්නේ කිරී වතුරයි එකතු කරහම වගේ. හතරවෙනි එක තමයි අඤ්ඤ මඤ්ඤම් පිය චක්කූහි පස්සන්තා, එකින් එක දිහා බලන්නේ ප්‍රිය ඇසින්. ඕක අපිට අමතක වෙන ඕනේ නේ. මෙත් සිතින් බලන එක, සිත මෛත්‍රියෙන් නම් බැලුවහම හරි ආස හිතෙනවා, අපහු හැරිලා බලන්න හිතෙනවා. එහෙම නැත්තම් පිච්චිලා යනවනේ. බලන්නකෝ මෙයා බලපු හැටි, ඉන්න හිතෙන්නේ ළඟ කියලා අපි ඈත් වෙලා යනවනේ. එහෙම වෙනවා. ඔව්, සමහරු වචනයක් කියන්න ඕනේ, දැක්කහම ඇති මේ මෙයා ඉන්නේ ලොකු ගින්නක කියලා පේනවා. ඒක ඇස් වලින් බැලීමෙන් පේනවා. මේ බුදුහාමුදුරුවෝ අහන්නේ මේ ඉන්න විදිය ගැන අහන්නේ. අඤ්ඤ මඤ්ඤං පිය චක්ඛූහි පස්සන්තා විහෙරතාති. ඔය පස් විදියටද ඉන්නේ අහනවා. සමගියෙන් ඉන්නවද, සතුටින් ඉන්නවද, කිරි සහ ජලය නෑ වාද නොකර ඉන්නවද, කිරි සහ ජලය වගේ එකතු වෙලා වෙන් කරන්න බැරි විදියට ඉන්නවද, ප්‍රිය ඇසින් බලමින් ඉන්නවද? ඔන්න ඔය පහ තමයි මං කිව්වේ බෝඩ් එකකට දෙන්න කියලා. බෝඩ් එකක් අවුරුදු දෙකක් විතර තියෙනවනේ නේ. එතකොට ඒගොල්ලන්ට රණ්ඩු වෙන්න හිතුණොතින් මේක දැම්මහම ඉවරයි. රණ්ඩු බෑනේ, එහෙම රණ්ඩු වෙන්න බෑනේ. එතකොට ඒ විදියටම තග්ගමයන් බන්තේ, එහෙමයි ස්වාමීනි, නිසැකවම. තග්ග කියන්නේ සැකයක්ම නෑ, අපි ඉන්නේ ඒ විදියටමයි කියලා කියනවා. කොච්චර සැපයක්ද එහෙම ඉන්න අය හම්බ වෙනකොටනේ. ඔයත්තන්ට සැපයක්, දානි දෙන අයට සැපයක්, ඒවට ඉන්න හැමෝටමත් ආදර්ශයක් සැපයක්. ඉතින් ආයේ බුදුහාමුදුරුව අහනවා මේ එහෙම ඉන්නව කිව්වට බුදුහාමුදුරුව පිළිතුර බාර ගන්න නැතුව ආයෙ අහනවා ඉන්න විදියත් කියන්නකො කියලා. බුදුහාමුදුරුවන්ට දැන් විස්තර වශයෙන් කියනවා. ඉදමයිහම් බන්තේ ඒවං හෝති, අපි මෙහෙමයි කරන්නේ. ලාභාවතමේ සුලද්ධං වතමේ යෝහං ඒව රූපේහි සබ්‍රහ්මචාරීහි සද්ධින් විහරාමිති. කවුරුත් හිතනවා මෙහෙම අයත් එක්ක ඉන්න ලැබෙන එක කොච්චර ලාභයක්ද, කොයිතරම් වාසනාවක්ද කියලා හිතනවා. මේ වාසය කරන්න ලැබීමම, මෙහෙම භික්ෂුන් එක්ක ඉන්න ලැබීමම කොච්චර වාසනාවක්ද කියලා හිතනවා. තස්සමයිහම් බන්තේ ඉමේසු ආයස්මන්තේසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං ආවිච්ඡේව රහෝච. මෛත්‍රී කාය කර්මයෙන් යුක්තව මේ ඇඟේ හැප්පීගෙන යන්නේ, ශරීරයෙන් යන්නේ කෙනෙක්ට නොඇසෙන්න බාධාවක් නොවෙන්න. දැන් අපි ආනාපාන සතිය වඩන්න ගත්ත ගමන් හයියෙන් හුස්ම ගන්නව මුළු ශාලාවටම ඇහෙන්න. අර මෛත්‍රී කාය කර්මයක්ද? නෑ. තමන්ට අවබෝධයක් නැහැ අවටින් අයට මේක ඇහෙනවා කියලානේ. ඊට පස්සේ කෑම ගන්න ගත්තාම
ගගා කෑම ගන්නවා චව්චව් ගගා. එතෝ ඔය එයාපෝට්ටල ඉදිහෙම ඔය ඇත්ත ඉස්සරහ ඉඳගන්නව සමහරය. ඒගොල්ලෝ මේ අර පැකට් එකක් කඩාගෙන මහායියෙන් කනුව එක. ඔව් එතකොට අපි ඉවත්වෙලා යනු අපි කෑගහන්න යන්නේ. නමුත් ඒ කෙනා දන්න නෑ එතන ඉන්න පිරිසට ගරුත්වයෙන් වාසය කරන්නන ඒ ඒ නිසා තම එහෙම වෙන්නේ. ඉතින් මේ භික්‍ෂූන් වහන්සේලා කායකර්ම කයින් මෛත්‍රියමයි ප්‍රකාශ කරන්නේ. වචීකම්මං වචනයනුත් ඒ විදිහමයි. මෙතන මේ ආවි චේව රහෝච කියන්නේ මොකක්ද? මූනට හම්බුණත් ඒ වගේ, රහෝච කියන්නේ තනියම ඉන්නකොටත් ඒ වගේ. මූනට එකක් කරලා අනිත් වෙලාවට ගිහිල්ලා මෙයා නම් මොනවද කියලා එහෙම බනින්න යන්නේ නැහැ. මෙයා දන්නේ මොනවද මම තමයි බණ දන්නේ කියලා එහෙම උන්වහන්සේලාට එහෙම අදහස්වත් පහළ වෙන්නේ නැහැ. හේතුව තමයි අර ස්වභාවයම, කතා බහ කරද්දි තියෙන ස්වභාවයම පස්සෙත් උන්වහන්සේලාට තියෙනවා. මනසිනුත් වචනයනුත් ඔය විදියට ඉන්නවා. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා. තස්ස මයිහං බන්තේ ඒවං හෝතය. අපිට මෙහෙමත් හිතෙනවා. යන්නූනාහන් සකංචිත්තන් නිකිපිත්වා. මෙන්න මෛත්‍රිය වඩන ඔයත්තු සමහරට අහල නැති ක්‍රමයක් මේක. තමන්ගෙ සිතෙන් බැහැර වෙලා තමන්ගෙ සිත පැත්තක තියලා ඉමේ සං ඒව ආයස්මන්තානන් චිත්තස්ස වසේන වත්තේ යන්ති. උන්වහන්සේලා හිතන විදියට අද දවස මං ඉන්නවා කියලා උන්වහන්සේලාගේ හිත තමන්ගේ හිත කරගෙන ඉන්නවා. ඔයත් එහෙම කරලා තියෙනවද? නෑ. මේ සූත්‍රයේ අන්න එහෙම කරන්න පුළුවන් කියලා මේ කියනවනේ. මම ඉන්න විදියට හොඳ නෑ, අද මම වයිෆ් හිතන විදියට හිතනවා කියලා ඔයා තමයි හරි කියලා ඉන්නවා. නැත්තම් හස්බන්ඩ් තමයි හරි කියලා ඉන්නවා. මේ ගෙදරක ඉන්නකොට ඔයා අපිට වැදගත්නේ. මෙතන නෙමෙයිනේ හැමදාම ඉන්නේ. ගෙදර ගියහම මේව මතක් වෙන්න ඕනේ. අද මෙයා හිතන විදියට මම ඉන්නවා. ඇත්තටම මෙතන මේ කියන්නේ මේ එහෙම සම්බන්ධතාවයට වඩා මෛත්‍රිය උන්වහන්සේලාගේ හිතේ යම්සේකද තියෙන්නේ. ඒ සිත මම අද මමයි උන්වහන්සේ කියලා හිතාගෙන අද වාසය කරනවා කියලා එහෙම ඉන්න. ඔන්න ඔයත් මෛත්‍රිය වඩනකොට ඕක පුහුණු වෙන්න. ඕක කියලා දෙන්න කට්ටියට. කොහෙද මේක තියෙන්නේ? චූල ගෝසිංග සූත්‍රේ පටන් ගන්නකොටම මේ බුදුහාමුදුරුවෝ අහන දෙවැනි ප්‍රශ්නෙට පිළිතුර විදියට දෙන්නේ. තමන්ගේ සිත පැත්තකින් තියලා තමයි අර විදියට ඉන්නේ. ඉතින් නානාහිකෝ නෝභන්තේ කායා ඒකංච පනමඤ්ඤේ චිත්තන්ති. අපේ කයවල් වෙනස්, ඒ වුණාට හිත එකක් කියලා කියනවා. කොච්චර ලස්සනයිදනේ. අපි කයින් වෙනස් වුණාට සමහරු උසයි සමහර මිටිනේ. ඉතින් ඒ වුණාට හිත එකක් කියලා කියනවා. ඊළඟට මේ විදියටම පිළිතුරු දෙනවා නන්දිය හාමුදුරුවෝයි කිම්බිල හාමුදුරුවෝයි. ඒ විදියටම ඒ ඔය ඉන්න වාසයේ මේ විදියට කියනවා. සාදු සාදු අනුරුද්ධා. අනුරුද්ධ ඇතුළු ඔබවහන්සේලාගේ මේ ප්‍රකාශය කොච්චර වාසනාවද්ද. සාදු සාදු කියලා බුදුහාමුදුරුවෝ මේ අනුමත කරන්නේ. එතකොට මේ සාදු කියන එක කොහෙන්ද එන්නේ? බුදුහාමුදුරුවොත් මේක භාවිත කරපු වචනය. මේ අපි මහායියෙන් සමහරලාට සාදු කිව්වට මේක බුද්ධ මුවෙන් පිටවෙච්ච වචනයක්. මේ යහපති කියන එක ඊළඟට අහනවා. මේ අප්‍රමාදීව ඉන්නේ කොහොමද කියලා. කච්චි පනවෝ අනුරුද්ධා අප්‍රමත්තා ආතාපිනෝ වීරයෙන් යුක්තව පහිතත්තා විහෙරතාති. තමා ගැන නොහිතා ධර්මානු ධර්ම ප්‍රතිපදාව තුළ කොහොම දින්නේ කියලා අහනවා. එතකොට කියනවා යථා කතම් පන තුම්හේ අනුරුද්ධ. එහෙම ඇහුවහම ඉද පන බන්තේ අම්හාකං මේ වීරයෙන් කොහොමද එකිනෙකාට උදව් කරන්න කියලා තව විස්තර කරන්න කියනකොට අහන අම්හාකං යෝ පටමං ගාමතෝ පිණ්ඩාය පටික්කමති. යම් කෙනෙක් ඉස්සෙල්ලා පිණ්ඩපාත ගිහිල්ලා එනවනම් සෝ ආසනානි පඤ්ඤාපේති. උන්වහන්සේ ආසන සකස් කරනවා. පානීයං පරිභෝජනීයං උපට්ඨපේති. වළඳන්න තියෙන භාජන, ඊට පස්සේ බොන්න ගන්න භාජන, ඒවා සකස් කරනවා. පැවිදුනහම ඕවා කරන්න ඔයත්තෝ දැනුත් කරනව නේද? මේ අද සිල් ගන්න දවසේ
ආසන සකස් කරා, පැත්තකටලා හිටියේ නෑනේ නේ. ඔව්. අවක්කාර පාතින් උපට්ට පේති. ඒ කියන්නේ දානි වළඳලා ඉඳුල් තියෙන්නේ, ඒව බැහැර කරන තියෙන භාජනයත් පිරිසිදු කරලා ගන්න, ඒක දිනපතා පිරිසිදු කරලා ගන්න. යෝ පච්චා ගාමතෝ පින්ඩාය පින්ඩාය පටික්කමති. පස්සේ නම් ආවේ පින්ඩ පාත ගිහිල්ලා. ඊට පස්සේ උන්වහන්සේ පරක්කු නිසා දෙනම වළඳල නිසා බුත්තාවශේෂෝ, වළඳලා ඉවර වෙච්ච ටිකක් තියෙනවා නම් ඉතුරු වෙච්ච ටික සච්චේ ආඛංකති, කැමති නම් බොංජති. උන්වහන්සේට පුළුවන් ඒ පිරිසිදු ආහාරය වළඳන්න. අකමැති නම් නෝචේ ආඛංකති, අවශ්‍ය නැත්නම් උන්වහන්සේට ප්‍රමාණවත් පිණ්ඩපාතය ලැබිලා තියෙනවා නම් අප්පහරිතේ. අප්පහරිත කියන්නේ කොළ පැහැති අඩු, කොළ ගොඩාක් මේ කොළ පාට තියෙන තැනකට දාන්නේ. අප්පහරිතේ කියන්නේ අල්ප වූ කොළ පහ තියෙන තැනකට දානවා. ඒ කියන්නේ ගහකටවත් හානි නොවෙන්න දානවා. අප්පාන කේවා උදකේ ඕපිලාපේති, සත්තු ජීවීන් නැති වතුරකට දානවා. ඒ කියන්නේ මේ ගලාගෙන යන ඔය මඩ කඩි දිය කඩිත් එක මාළු එහෙම ඉන්නවා, ඒගොල්ලන්ට ඒක ආහාරයක්, ඒක විසක් වෙයි කියලා දාන්නේ. තෙල් ජාති එහෙම විසක් වෙයි කියලා. එහෙම නැත්තම් ගලාගෙන නොයන, එහෙම නැත්තම් සත්තු ජීවත් වෙන්නේ නැති වතුරකට ඒ ආහාර දානවා. සෝ ආසනානි පටිසාමේති, උන්වහන්සේ ආසන නැවත තියනවා. පානීයන් පරිභෝජනීයන් පටිසාමේති, ඒ ඔක්කොම නැවත තිබිච්ච විදියට උන්වහන්සේලා සකස් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? බලනවා පානීය ගටන්වා පරිභෝජනීය ගටන්වා වච්ච ගටන්වා රිත්තන් තුච්චන්. වැසිකිලියට ගෙනියන භාජනය හෝ වතුර බොන්න වතුරගේන කලේ හෝ, මැටි භාජනය තිබුණේ කාලේ, ඔය මොකක් හෝ හිස් වෙලා තියෙනවා නම් ඒවා පුරවනවා අපහෝ. හැබැයි තනියම කරගන්න සචස්ස හෝති අවිසයිහන්, තනියම ගේන්න මහන්සි නම් මොකද කරන්නේ? හත්ත විකාරේන අතින් සංඥාවක් දෙනවා දුතියන් දෙවනි භික්ෂුන් වහන්සේට. ඒකට උනත් උන්වහන්සේලා නත්වේව මයම් බන්තේ තප්පච්චයා වාචම් බින්දම්, ඒ වෙනුවෙන්වත් වචනයක් බිඳින්නේ නෑ, ඒ වෙනුවෙන්වත් කතා කරන්නේ නෑ. පංචාහිකංකෝ පන මයම් බන්තේ සබ්බරත්තියන් සබ්බරත්තිකං ධම්මියා කතාය සන්නිසී දාම. දින පහකට සැරයක් උන්වහන්සේලා, ඒ කියන්නේ සතිපතාම උන්වහන්සේලා ධාර්මිකව ධර්ම සාකච්ඡාවක යෙදෙනවා, උන්වහන්සේලාගේ පුහුණුවට උපකාරී වෙන විදියට. ඔන්න ඔය ගිහි ඇත්තෝ ඔව සංවිධානය කරන් ඉන්නව නේද? සතිපතා ධර්ම සාකච්ඡා කරනව නේද? ඒවා ඇත්තටම මේ ප්‍රතිපත්තියට අදාළයි. උන්වහන්සේලා කොයි විදියටද මේ වාසය කරේ? මේ රණ්ඩු වෙන්න නෙමෙයිනේ ධර්ම සාකච්ඡා කරන්නේ, දේවල් දැනගන්න. ඒ තමන් වහන්සේලාගේ පුහුණුව ගැන සාකච්ඡා වෙනවා ගොඩක් වෙලාවට. මම මේ තත්ත්වෙින් එහෙම කියන්නේ නැහැ. නමුත් මෙන්න මෙහෙම කාරණාවක් මට වැටහුණා. ඔබ වහන්සේට මෙහෙම වැටහිලා තියෙනවද? එතකොට ඒ විදියට අහගන්නවා. ඒ විදියට තමයි අප්‍රමාදී වෙන්නේ කියලා කියනවා. ඒකත් බුදුහාමුදුරුවෝ සාදු සාදු කියලා අනුමත කරනවා. ඊළඟට කිංහි නෝසියා බන්තේ ඉදමයම් බන්තේ යාවදේව ආකංකම්ම, මෙන්න ඊට වැඩිය එහාට බුදුහාමුදුරු අහනවා මේ උත්තරි මනුස්ස ධම්ම. ඔයිටත් එහා ඔය දානි වළඳන ඒ පිළිවෙත ගැන ඉස්සෙල්ලම පිළිතුරු දෙන්නේ, එතනින් එහාට ප්‍රතිපත්තිය මොකක්ද අහනවා. එතනින් එහාට යම් කිසි අවබෝධයක් ලැබිලා තියෙනවද කියලා. මොනවද ලබන්න පුළුවන් එතන එහාට? ඔව්, ධර්ම අවබෝධය. ඒ කියන්නේ පළවෙනි ධානය දෙවැනි ධානය ආදී තල ගැන මේ කියන්න හදන්නේ. ඒකයි බුදුහාමුදුරහන්නේ උත්තරි මනුස්ස ධම්මා කියලා. උතුරු මිනිස් ධර්මයක්, ඉහළ මනුෂ්‍ය ධර්මයක් අවබෝධ කරන් ඉන්නවද? ආර්ය ඥාන දැකීමක්, ආර්යයන් විසින් දකින දෙයක් අවබෝධ කරන් ඉන්නවද? ඒ පාසු විහාරයක් තියෙනවද කියලා අහනවා. එතකොට පිළිතුරු දෙනවා, මොනව අහනවද ස්වාමීනි, අපිට මෙන්න මෙහෙම අවබෝධයක් ලැබිලා තියෙනවා. විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි, කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා. මොකද්ද උතන තේරුම කියන්න බලන්න. කාමයන්ගෙන් වෙන් වෙනවා කියලා කියන්නේ පංචකාමයන්ගෙන් වෙන් වෙනවා කියන එක.
ඇසෙන් ඇස් දෙක පියාගත්තහම ඇසෙන් වෙන් වෙනවා. කන් දෙකෙන් අහන්න නැතු ඉන්නකොට කණින් වෙන් වෙනවා. භාවනා කර ගමන් ඇහෙන්න නැතුව යන්නේ. නමුත් මේ ඇහෙන දේවල් අපි මොනවද කියලා දන්නවා. ඒ හින්දා එච්චර හොයන්න යන්නේ. ඒක කන් දෙක වහගත්තා හා සමානයි. අරෙ මෙහෙ මොකක් හරි ওই මල් වෙඩි එහෙම තියෙනවනම් අපි චුට්ටක් හොයන්න යනවා. මේක මල් වෙඩිල්ලක්නේ කියලා ආයෙනවා. හොයන්න යනවද? පිනවන්න යනවද? නැහැ. සින්දු දාගෙන අහන්න යනවද? නැහැ. ඒ වෙලාවේ භාවනා කරන වෙලාව කියලා කන් දෙක වහගන්නේ මේ විදිහට. එතකොට නාසයෙන් මොනවත් නාසයත් වහගන්නවා. ගඳක් සුවඳක් නොබලා. දිවෙනුත් එයත් වහගන්නවා. හොඳට ඉඳගත්තහම කයනුත් බාධාවක් නැහැ. කයත් වහගන්නවා. ඔන්න කාමයන්ගෙන් වෙන් වුණා. විවිච්ච අකුසලේහි ධම්මේහි. අකුසලයන්ගෙන් වෙන් වෙනවා කියලා කියන්නේ නීවරණ වලින් වෙන් වෙන එක. නීවරණ දන්නවනේ. ඔව්. ඒවයින් වෙන් වෙන එක. ඒවා තියෙන කෙනාට ඒ කියන්නේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡාව තියෙන අයට පුළුවන්ද ඔය පළවෙනි ධ්‍යානෙට සම්බන්ධින්න? ඒවයින් විවිච්ච, ඒවයින් වෙන් වෙන තැනම තමයි පළවෙනි ධ්‍යානය ස්ට්‍රෙස් සමවදින තියෙන. දැන් මේ වෙලාවේ ආහාර අරගෙන ඉන්න වෙලාවනේ ඇස් දෙක පියවෙනෝ ඉබේමනේ නිදි සමාධියට තමයි එකපාරටම යන්නේ. ඉතින් මොනව කරන්නද? එතකොට පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන ඉන්නවා. ආමුදුරන්ට පේන්නේ නැණි කියලා. විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විතක්ක විචාර සහිතව. මේ කියන්නේ මොකද්ද? අපි කමටහනක් ගන්නවනේ. මොකද්ද සාමාන්‍යයෙන් ගන්නෙ? මෛත්‍රී කමටහන ගන්නවා, ආනාපාන සතිය කමටහන ගන්නවා. එතකොට මෙතන විතක්ක විචාර කියලා කියන්නේ අපි ආශ්වාස ප්‍රාශ්වාස වලට කියන විතක්ක විචාර කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාස වලට. ඒව කාය සංස්කාර කියලා කියනවනේ. එතකොට ඒ ආශ්වාස ප්‍රාශ්වාස ස්වභාවය තුළ අපි ඉන්නව, අනිත් ඒවයි අවධානයක් නැහැ. ඒවයි විචාරය කියන්නේ ඒ වපසරිය තුළ විතරයි රැඳෙන්නේ. එතනින් එහාට වපසරියක් නැහැ. ඒ පිළිබඳව සිහියක් තියෙනවා. දැන් කයෙන් කය සංසිඳිලානේ තියෙන්නේ. ඒ කයේ සංසිඳීම තියෙන නිසා ඇත්තටම විශේෂ දැනීමක් ආශ්වාස ප්‍රාශ්වාස ගැන හොයන්න යන්නෙත් නැහැ. ස්වභාවයෙන් මේ වැටෙන ආශ්වාස ප්‍රාශ්වාස කමටහන තුල තමන් අර නිකන් නැංගුරුමක් දාගෙන ඉන්නා වගේ ඉන්නවා. නොසෙල්වි, නිශ්චලව. විවේකයෙන් උපදිනවා ප්‍රීතියක් සහ සුවයක්. ඒකටත් අනුගත වෙනවා. දැන් ආනාපාන සංයුත්තේ තියෙන්නේ ප්‍රීති පටිසම්වේදී, ප්‍රීතිය සංවේදනය කරමින් ආශ්වාස ප්‍රාශ්වාස කරනවා කියලා. එහෙම කරලා තියෙනවා ආනාපාන සතිය කරද්දී. එහෙම කරන්න ඕනේ. ප්‍රීතිය එනකොට නෑ 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 ප්‍රීති වෙන්න හොඳ නෑ කියලා බැහැර කරන්න එපා. ප්‍රීතියත් ඊළඟට සුඛය එනකොට එයත් සංවිඳීමෙන් එයත් දැනෙනවා අපිට. මොන ඔය ඔයෙන් මිදෙනකොට දැනෙන්නේ ඒ සුවය. සමහරවිට එය භාවයේ තබ්බං බහුලීකා තබ්බං, එය වැඩි වැඩියෙන් වඩන්න කියලා තියෙන්නේ. එහෙම කරෝතින් තමයි අර පළමුවෙනි ධානයට අවශ්‍ය අංග ඉබේම වැඩෙන්නේ. එහෙම කළා පඨමං ඥානං උපසම්පජ්ජ විහරං. පළවෙනි ධානයට එළඹිලා වාසය කරනවා. ඒක තමයි පළවෙනි පාසු විහරණය. පහසුවෙන් ඉන්නේ ওই විදියට කියලා කියනවා. බුදුරජාන් වහන්සේට සාදු සාදු කියලා දෙවනියට මොනවද තවත් තියනවද කියලා අහනවා. තවත් තියනද කියලා අහුවහම කියනවා දෙවනි ධානයට සම්වැදිලා වාසය කරනවා කියලා. ඒකෙදි කියන්නේ විතක්ක විචාරාණං ූපසම. ආශ්වාස ප්‍රාශ්වාස ආදී විතක්කයක් විචාරයක් සිතිවිලිවත්. සිතිවිලි වලටත් කියනවා විතක්ක විචාර කියලා. ඔය thinking and examining thoughts කියලානේ බික්කු බෝධි හාමුදුරුව පරිවර්තනය කරන්නේ. සිතිවිලිත් ෂට් ඩවුන් වෙලා තියෙන්නේ. හිතන එකත් දැන් ඈතට ඈතට ගිහිල්ලා මොනවත් හිතේ විශේෂ සිතවන දෙයක් මතුවෙන්නේ නැහැ. ඒවයින් ඈත් වෙලා, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ගැන සිතීමත් ඒනුත් මිදිලා. අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදී භාවං. තමන් එකක් බවට පත් වෙලා තමන් තුළ තියෙන්නේ බොහෝම හොඳ ප්‍රසාද ස්වභාවයක්. චේතසෝ ඒකෝදී භාවං, සිත එක තැන් වෙලා. අවිතක්කං අවිචාරං, විතක්ක විචාර නැතිව, කිසිම අර ආශ්වාස ප්‍රාශ්වාස චින්තනයවත් නැතිව
සමාධිජං දැන් උපදින්නේ මොකෙන්ද? ඉස්සෙල්ල ප්‍රීතිසුඛේ ඉපදුනේ විවේකයෙන්, දැන් උපදින්නේ සමාධියෙන්. සමාධියෙන් උපදිනු ප්‍රීතිසුවයෙන් දුත්තියන් ජානං උපසම්පජ්ජ විහරාම. දෙවනි ධ්‍යානයට එළඹිලා වාසය කරනවා. මේකට බුදුහාමුදුරෝ සාදු සාදු කියනවා. තවත් ඉහළ වාසයක් තියෙනවද කියලා අහනවා. එතකොට කියනවා, තියෙනවා සාමීනි. ඉද මයං බන්තේ යාවදේව ආකංකාම. අපි කැමති නම් ස්වාමීනි, පීතියාච විරාගාච උපෙක්කකෝච විහරාම. ප්‍රීතියෙන් බැහැර වෙලා, ප්‍රීතිය කියන්නේ කරමුණු කරන්නේ නැතිව විරාගා බැහැර වෙලා උපෙක්ක කාච විහරාමි. ඔන්න උපේක්ෂාව තියෙන්නේ කොහෙද? තුන්වෙනි ධානයේ. අදුක්කම සුඛයත් උපේක්ෂාවක්. දැන් මේ තුන්වෙනි ධානයේ තියෙන උපේක්ෂාව ඊටාම සතාච සම්පජාන සිහියනොයි හොඳ අවදිමත් භාවයනොයි ඉන්නකොට ඇතිවෙන උපේක්ෂාවක්. කවුරු හරි මහ සද්දයක් ඇති කරොතින් ගැස්සিলা යන්නේ. සිහිය ඒ තරම් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඔය ගැස්සෙන්නේ ඇයි? සිහිය අඩු නිසා. ගැස්සුණාට ප්‍රශ්නයක් නැහැ. නැවත හිත එක්තෙන් කරගෙන භාවනා කරන්න පුළුවන්. සිහිය හොඳටම තවත් ව්‍යාප්ත කරගන්න ඕනේ කියලා හිතලා ඔය ඇත්තෝ මහන්සි වෙන්නේ. එතකොට ද්වේෂ සිත් පහල කරගන්න නැතිව තමන් ගැනවත් අනිත් අය ගැනවත් වැඩක් නැහැ එහෙමනේ. එතකොට ප්‍රීතිය නැත්තම් මොකද තියෙන්නේ? සුඛංච කායේන පටිසංවේදේම. සුවය කයෙන් හොඳට දැනෙනවා. යන්තං අරියා ආචික්ඛන්ති. ආර්යයෝ කියනවා මේකට උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති. උපේක්ෂාවෙන් සහ සිහියෙන් සැප විහරණයෙන් වාසය කරනවා කියලා. සැපෙන් ඉන්නනම් ඇත්තටම තුන්වෙනි ධානයට යන්න ඕනේ. ආර්යයන් වහන්සේලා යන්නේ තුන්වෙනි ධානයට. මේකට සාදු සාදු කියලා තවත් ඉහළට අත්විඳීමක් තියෙනවද කියලා අහනවා. නැත්තේ ඇයි ස්වාමීනි? යාව දේව ආකංකාම. අපි කැමතිනම් සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා. සුඛ දුක්ඛ කියන දෙකම දැනෙන්නේ නැති තැනකට හිත ගිහිල්ලා දැන්. පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තගම. කලින්ම මේ ධ්‍යාන වඩන්න කලින්ම අතහැරලා ආවිල්ලා තියෙන්නේ. පැවිද්දට එනකොටම මේ සෝමනස්ස දෝමනස්සය අතහැරලා ආවිල්ලා තියෙන්නේ. සෝමනස්ස කියන්නේ මොකද්ද? මුලින්ම අර මහ සතුටු වෙන එක, ඒ ඔක්කොම අයින් කරනවා. දෝමනස්ස කියන්නේ දුකෙන් ඉන්න එක. දුම්මන කියන්නේ ඒකයි. මනස එච්චර සතුටක් නැහැ. එහෙම ඉන්න එකෙන් බැහැර වෙලා ධ්‍යාන පළවෙනි ධ්‍යානෙට එන්න වුණත් ඒව බැහැර වෙලා තියෙනවා. ඒව පුබ්බේව කලින්ම නැති වෙලා. අදුක්ඛං අසුඛං. අදුක්ඛ වූ අසුඛ වූ සුඛ දුක්ඛ දෙකම දැනින් නැතිව උපේක්ඛා සතිපාරිසුද්ධින්. කලින් කිව්වේ මොකද්ද? උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේ. උපේක්ෂා සිහියෙන් ඉන්නවා කියලා. මෙතනදි කියන්නේ උපේක්ෂා සිහිය පිරිසිදු කරගෙන. ඒ කියන්නේ තවත් සිහිය හොඳටම පිරිසිදු කරගෙන උපේක්ෂා සති පාරිශුද්ධියටම ඇවිල්ලා චතුත්ථං ජානං උපසම්පජ්ජ. මේ කියන්නේ සතරවෙනි ධානයට එළඹිලා ඉන්නවා කියලා. දැන් ඔය ධ්‍යාන හතරට උපමා හතරක් තියෙනනේ මේ සූත්‍රේ නෑ. පළවෙනි ධානයට උපමාව තමයි මොකද්ද? සබන් කැටයක් ගත්තාම සිසිලසයිනේ. බුදුහාමුදුරුවන්ගේ කාලේ තිබුණේ සබන් සුණු කියලා. මේ සඳුන් කුඩු එහෙම එකතු කරලා බොහොම සිසිලස විදියට ආලේපයක් හදන් තිබුණා. ඒක තමයි ඇඟේ උලන්නේ. ඒක කොහෙන් ගත්තත් හරිම සිසිලසයි. පළවෙනි ධානයේදී තියෙන ඔය උපමාව. මුළු ඇඟටම මුළු සිතටම දැනෙන්නේ සිසිලස් ස්වභාවයක්. Taman සිසිලසක ගැල්විලා ඉන්නා වගේ. දෙවෙනි ධානයේදී තියෙන්නේ හරියට නෙළුම් පොහට්ටුවක් මතුවෙන්නේ නැතිව සිසිල් දියක බැහැලා තියෙනා වගේ. ඒ නෙළුම් පොහට්ටුවට හරි සිසිලසක් නෙදැනින් නෙළුම් පොහට්ටුව කිමිදිලා ඉන්නේ සිසිලසේ. අන්න දෙවෙනි ධානයේට. තුන්වෙනි ධානයේට තියෙන්නේ විලක් තියනවා. කොහෙන්වත් වතුර එන්නේ නැහැ, බැහැර වෙන්නේ නැහැ. පෙරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා සිසිල් දියෙන්. ඒ කියන්නේ පැතිරුණු ස්වභාවයක්. තුන්වෙනි ධානය බොහොම මොකද්ද කිව්වේ? නිශ්චලයි. බොහොම නිශ්චලයි සිසිලසයි. තාරස් කලින් තිබිච්ච සිසිලස හැම තැනම දැනෙනවා. හතරවෙනි ධානය හරියට ඕදාත වස්ත්‍රයකින්
ඇත්ත සුදු වස්ත්‍රයක් ඇඳගෙනන්නේ පිරිසිදුවේ සුදු ස්වභාවය විතරයි. නිකං ප්‍රභාශ්වර වූ පිරිසිදු ස්වභාවයකින් වැහිල තියෙන වගේ තමයි අතරින් ධානය. ඔය උපමා හැර වෙන උපමා දීල නෑ. බුදුහාමුදුරුව එවට වචන භාවිත කරන්න කියනෑ. මොකද අවිතක්කං අවිචාරන්නේ මෙතන සිතීමක් නැති නිසා. උන්වහන්සේලා චින්තනයෙන් මේක පැහැදිලි කරන්න යන්නේ අත්දැකීමෙන් තමයි පැහැදිලි කරන්නේ. ඉතින් ඔය ඇත්තෝ මේව මතකයට ගන්න, නැවත නැවත අහන්න. එතකොට වරදින්න නැතුව, බය වෙන්නේ නැතුව, කයෙන් මිදෙනකොට බයක් ඇති කරගන්නේ නැතිව භාවනාව කරගෙන යන්න පුළුවන්. හොඳයි, ඊළඟට කියනවා දැන් ඔය අරූප මේ රූප ධ්‍යාන, ලෞකික ධ්‍යාන. එතනින් එහාට බුදුහාමුදුරුව අහනවා තවත් ඔයිටත් එහාට ගියපු අධිගමයක් තියෙනවද කියලා. නැත්තේ ඇයි ස්වාමීනි? සබ්බසෝ රූප සංඥං සංඥානං සමතික්කම. සියලුම රූප සංඥාවල් වලින් එහෙට එහාට ගිහිල්ලා පටිග්ග සංඥාන, ඒ කියන්නේ මේ රූප ධ්‍යාන තියෙන ඒවයි තියෙන සංඥාවලින් බැහැර වෙලා පටිග්ග සංඥානං අත්තගම, ගැටීමේ තියෙන සංඥාවලිනුත් බැහැර වෙලා නානත්ත සංඥානං අමනසිකාරා, නොයෙකුත් ඔය පාටවල් පේනවා, රටා පේනවා, හැඩ පේනවා, ඇස් දෙක පියාගත්ත ගමන් ඒවයිනුත් ඒවා අමනසිකාරා, ඒව ගැන හිතන්නෙත් නැතිව. අනන්තෝ ආකාසෝති, ආකාශය අනන්තයි කියලා. ආකාසානංචායතනං උපසම්පජ්ජ විහරම්, ආකාසානංචායතනයට පිවිසලා වාසය කරනවා. මේ තමයි පළමුවෙනි අරූප සමාපත්තිය. මොකද අරූප සමාපත්තිය. ඒතස්ස බන්තේ විහාරස්ස සමතික්කමාය, ඒතස්ස විහාරස්ස පටිප්පස්සාදියා. මේකට එළඹිලා මෙයින් පැහැදිලා අයමඤ්ඤෝ උත්තරි මනුස්ස ධම්ම අලමරේ ඥාන දර්ශන විශේෂෝ අධිගතෝ පාස් විහාර. මේ තමයි එක උතුම් උතුරු මනුෂ්‍ය ධර්මයක් අපි පහසු විහාරයට තෝරගන්න. මේකටත් බුදුහාමුදුරු සාදු කියලා තාපිටු 4යි තියෙන්නේ, වෙලාව තියෙනවා. එතනින් එහාටත් ඉන්නවද කියලා අහනවා. එතනින් එහාට මොකක්ද තියෙන්නේ? ආකාසානංචායතනෙන් පස්සේ විඤ්ඤාණංචායතනෙ තියෙන්නේ. මං අහපු විදිහට නේව සංඥාන සංඥායතනෙට යන්නේ නැති හිතෙක් මනිටම. දැන් ඔය හතර මෙතන මේ කියන විදිහට තේරෙනවා අපිට පිළිවෙලට සම්වැදීමක් අවශ්‍ය වෙන්නේ එක්තරා පාසු විහාරයක් කියලා. එක්කෝ රූප ධානවල ඉන්නවා, එහෙම නැත්නම් අරූප ධානවලට අරූප සමාපatti බොහෝ දුරට කියන්නේ සමාපatti කියලා ඒවට සම්බන්ධල ඉන්නවා. එතනින් එහාට ආකාසානංචායතනං සමතික්කම්ම. ආ මෙතන ඇත්තටම පිළිතුරක් දෙනවා මේකටම. එක්තරා පාසු විහාරයක් කිව්වට මෙතනදී විඤ්ඤාණංචායතනයට යන්න නම් ආකාසානංචායතනය ඉක්මවනවා. අවකාශය කියන ඒ කියන්නේ පිළිවෙලට සම්බන්ධිනවා කියන එකනේ. ආකාසානංචායතනය බැහැර කරලා ඉවර වෙලා එය ඉක්මවා ගිහිල්ලා අනන්තං විඤ්ඤාණන්ති. එහෙම නොවෙන්නත් පුළුවන්. අනන්තං විඤ්ඤාණන්ති, විඤ්ඤාණය අනන්තයි කියලා විඤ්ඤාණංචායතනං උපසම්පජ්ජ විහරාම. මේ කලින් අර ආකාසානංචායතනෙට එළඹුණේ කොහොමද? සියලුම රූප සංඥා ඉක්මවා ගිහිල්ලා, පටිග සංඥාත් ඉක්මවා ගිහිල්ලා, කිසිම සංඥාවකට මෙනෙහි කරන්නේ නැතුව ඉඳලා අවකාශයේ හිස් බව අරමුණු කරගෙන ඉන්න එකටයි මේ ආකාසානංචායතනෙ කියන්නේ. කිසිම දෙයක් නැහැ හිස් බව. ඒකත් ඉක්මවා ගිහිල්ලා මේ හිස් බව අරමුණු කරන් තියෙන්නේ මොකෙන්ද? විඤ්ඤාණයෙන්නේ. ඒ විඤ්ඤාණය අරමුණු කරගෙන ඉන්නවා. තුන්වෙනියට කියනවා දැන් කෙටි කරලා තියෙන්නේ මුළුමනින්ම විඤ්ඤාණංචායතනයත් විඤ්ඤාණය කියන එයත් ඉක්මවා ගිහිල්ලා නත්ති කිංචි, විඤ්ඤාණයක් නැහැ, දැනීමක්වත් නැහැ කියලා ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරාම. කිසිවක් නොදැනෙන සංඥාවට ගිහිල්ලා ඉන්නවා. ආකින්චඤ්ඤායතනයත් ඉක්මවා ගිහිල්ලා ආකින්චඤ්ඤාය කිසිවක් නැහැ කියලා දැනගැනීමක් නේ. පැහැදිලිද?
ඒකත් ඉක්මවලා නේව සංඥානා සංඥායතනං උපසම්පාජ්ජ විහෙරති. මේ කිසිවක් නෑ කියන තැනටත් හිත ගෙනල් ඉවරයි දැන්. එතකොට සංඥා කිසිවක් නෑ කියන සංඥාව විතරයි තියෙන්නේ. එතනින් එහාට ඇත්තටම තියෙන්නේ ඒ සංඥාවත් ඇත්තේද නැත නැත්තේද නෑ. නේව සංඥා න අසංඥා. ඒකයි සංඥාවක් ඇත්තෙත් නෑ අසංඥය කියන්නත් බෑ මෙතෙන්ට. ඒකත් මොකද නේව සංඥා නා සංඥායතනය කියන සංඥාවත් කොහමරි විඤ්ඤාණයෙන් ස්පර්ශ කරන්නම උත්සාහ කරන්නේ. මොකක් හරි එකක් අල්ලගන්නනේ විඤ්ඤාණය උත්සාහ කරන්නේ. එතකොට ඔතනින් පස්සේනේ පින්නතුන් නිරෝධය තියෙන්නේ. එහෙම සංඥාවක්වත් නැත්තම් හිතට ඇලෙන්න එකක් නැත්තම් හිත නිරුද්ධ වෙලා යනවා. හිතේ නිරුද්ධතාවය ඔතනින් එහාටයි බුදුදහමේ කොයි වෙලෙත් විස්තර කරන්නේ. ඒ කියන්නේ මේවට සමවදින් නැතුව හිතේ නිරුද්ධත්වය දකින්න බෑ. සක්කාය දිට්ඨිය නිරුද්ධ වීම දකින්නත් බෑ. මෙහෙම පැවැත්මක් නැහැ කියලා තේරුම් ගන්න මේ තමයි පැවැත්ම කැඩෙන තැන කියලා තේරුම් ගන්න හොඳ තැනක් මේ. සාදු සාදු කියලා කියනවා. අත්තඤ්ඤෝ උත්තරි මනුස්ස ධම්ම අලමරේ ඥාන දසන විශේෂෝ අධිගතව පාසු විහාරෝති. මෙතනින් එහාට එකක් තියෙනවද කියලා අහනවා. ඒක තමයි මේ ඊළඟට කියන්නේ. ඇයි නැත්තේ ස්වාමීනි අපි සංඥා වේදේති නිරෝධං උපසම්පජ්ජ විහරාම. අපි සංඥා වේදේති නිරෝධයට එළඹිලා වාසය කරනවා. එතකොට මොකද්ද මෙතන සංඥා වේදේති නිරෝධය කියලා කියන්නේ? සංඥා පර්සෙප්ෂන් කියන එක සංඥා නෑ, වේදේත වේදනාත් නෑ. සංඥා වේදනා නැත්තම් එතන සංස්කාරත් නෑ. සංස්කාරණේ සංඥා විදියට ගන්න තියෙනවා නම් ඒවා තියෙන්නේ. ඒ කියන්නේ විඥාණයට පැවැත්මකුත් නැහැ. විඥාණයට පැවැත්මක් නැති තැන මොකුත් නැහැ. නිරුද්ධ වෙලා යනවා. පහන නිවෙනවා වගේ. ඒකටත් සමවැදිලා වාසය කරනවා. කොයිතරම් පිරිසිදු හිතක්දනේ. අන්න ඒ වාසය තමයි මෙතන කියන්නේ. පඤ්ඤායච නෝ දිස්වා ආසවා පරික්ඛීන. ප්‍රඥාවෙන්ද අපි දකිනවා ආශ්‍රව ෂය වෙලා යන විදිය. ඒතස්ස බන්තේ විහාරස්ස සමතික්කමාය ඒතස්ස විහාරස්ස පටිපස්සද්ධියා අයමඤ්ඤෝ උත්තරි මනුස ධම්මා අලමරිය ඥාන දසන විශේෂ අධිගතෝ පාසු විහාරෝ. මේ පාසු විහාරය තමයි උපරිමේ අපි දකින්නේ. මීට වඩා එහා එකක් අපි දකින්නේ නැහැ. මීට එහාට යන්න බෑනේ. හිතින් ස්පර්ශ කරන්න බෑ. එතකොට බුදුහාමුදුරුවෝ කියනෝ සාදු සාදු අනුරුද්ධ අඤ්ඤෝපාසු විහාරෝවා පනීතතරෝවා නත්ති. මීට එහා ප්‍රණීත වූ පාසු විහරණයක් නෑ කියලා කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ දැන් මේ සාකච්ඡාව මෙතනින් ඉවර වෙනවා. ඉවර වෙලා භගවා ආයස්මන්තං ච අනුරුද්ධං ආයස්මන්තං ච නන්දියං ආයස්මන්තං ච කිම්බිලං ධම්මියා කතාය සන්දත්සෙත්වා සමාදපෙත්වා සමුත්තේජෙත්වා. උත්තේජනය කරලා උන්වහන්සේලා ධර්මයටම හිත යොමු කරගෙන සිටීම පෙන්වල දීලා ධර්මයටම හිත පිහිටුවලා සම්පහන්සෙත්වා ප්‍රහංසනය කියන්නේ වර්ණනාත් කරලා උට්ටායාසනා පක්කාමි. උන්වහන්සේ නැගිටලා බැහැර වුණා. අතකෝ ඊළඟට මොකද වෙන්නේ? අනුරුද්ධහාමුදුරුවෝයි නන්දියහාමුදුරුවෝයි කිම්බිලහාමුදුරුවෝයි අනුසංසාසෙත්වා භාග්‍යතුන් වහන්සේ පටිනිවත්ති. උන්වහන්සේ මෙහෙම එක්කගෙන ගිහිල්ලා නැවත හැරිලා ආවා. ඇවිල්ලා අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් නන්දිය හාමුදුරුවේ කිඹිල හාමුදුරුවේ මෙහෙම අහනවා. අහන්නේ මොකද්ද? කොහොමද මේ අපිත් එහෙම ඉන්නව කියලා කිව්වේ? ඔබ වහන්සේ ඉන්නව කියලා නම් ඔබ වහන්සේට කියන්න පුළුවන්නේ. අපි ගැන කියන්නේ ඇයි කියලා අහනවා. උන්වහන්සේලා කැමති නෑ තමන් ගැන එහෙමවත් ඇහෙනවට. තමන්ගේ ඒ අවබෝධයවත් කියවෙනවට කැමති නැහැ. කොහොමද දන්නේ කියලාත් අහනවා. ඉමාසංච ඉමාසංච විහාර සමප්පත්තින. මේ වාසයන්ට සමාපත්තීන් වලට මයං ලාබිනෝ. අපි ලැබුණ කියලා යන්නෝ ආයස්මනුරුද්ධෝ. කොහොමද ආයස්මනුරුද්ධෝ? භගවතා සම්මුඛං යාව ආසවානං කයම් පකාසේති. භාග්‍යතුන් වහන්සේ ඉස්සරහම ආශ්‍රවශය වුණා කියලා අපි ඔක්කොම ගැන කියන්නේ කොහොමද කියලා අහනවා.
එතකොට කියන නොකෝ මේ ආයස්මන්තෝ ඒව මාරෝචේසුන්. එහෙම කියන්න එපා කියලා කියනවා. මේ විහාරස්ථ මෙ මේ වාසයන්ට සමවැදුන කියලා මේ චේතසා චේතෝ පරිච්ච විදිතෝ මම සිත් දක්නා නුවණින් දැනගත්තා කියලා කියනවා. ඉමාසංච ඉමාසංච විහාර සමප්පත්තී නම් ඉමේ ආයස්මන්තෝ ලාභිනෝති. මේ ආයස්මතුන් මේවා ලබලා ඉන්නේ කියලා මගේ හිතින් මම දැනගත්තා. දේවතාපි මේ ඒතමත්තං ආරෝචේසුන්. දෙවියොත් මට ඒක කියලා තියෙනවා. දෙවියෝ තමයි රිපෝට් කරන්නේ. දෙවියෝ තමයි ගමට ගිහිල්ලා කියන්නේ ඔන්න පිණ්ඩපාතය වෙදන්න උන්වහන්සේලා වැඩලින්නෝ කියලා. එහෙම වෙන්නේ මොකද? මොන සූත්‍රයේද? කරණීයමෙත සූත්‍රයේ. දෙවියෝ අර අකමැති වෙලා හිටපු දෙවියෝ පස්සේ කැමති වෙනවනේ. ඒකල වෙස් වලාගෙන ගිහිල්ලා ගමට කියනවා පිණ්ඩපාතය දෙන්න කියලා. ඊට පස්සේ මුගලන් හාමුදුරුව ලෙඩ වෙච්ච වෙලාවේ සැරියුත් හාමුදුරුවන්ට කැඳක් ඕන වෙනවනේ. ඊට පස්සේ දෙවියෙක් මේක අහන් ඉඳලා, ගහක ඉන්න බෝමාට දෙවියෙක් අහන් ඉඳලා ආවේශ වෙනවා ගිහිල්ලා. මිනිස්සෙට ආවේශ වෙලා එතකොට කට්ටඩියක් ගාවට එක්කන් ගියාම කට්ටඩිය කියනෝ අහවල් කැඳ පූජ කරන්න කියලා. මේ දෙවියම කියව ගන්නවා ඒක. එතකොටයි ලෙඩේ සනීප වෙන්නේ කියලා. දැන් ඒ කැඳම ලැබෙනෝ සැරියුත් හාමුදුරුව මුගලන් හාමුදුරුව වෙනුවෙන් පිණ්ඩපාතය ගියාම. එතකොට ඒක ගෙනල්ලා පූජ කරනවා. එතකොට මුගලන් හාමුදුරුව කල්පනා කරන කොහොමද මේක ලැබුණේ කියලා. බැලුවාම මේ කෙනෙක් ආතූර වෙලා තමයි මේක ලැබුණේ. මේක අකපයි කියලා ඒක හලනෝ බිමට. ඒ වෙනුවෙන්වත් උන්වහන්සේ ඒක භාවිත කරේ නැහැ. ඒ උන්වහන්සේලාගේ සීලයේ ප්‍රමාණය, ඒ තරම් සීලයක් උන්වහන්සේලා වැඩුවා. ඒ නිසා තමයි අග්‍රස්ථානයට පත් වෙන්නේ නේ. එර්ධිමතුන් අතර, ප්‍රඥාවන්තයන් අතර සැරියුත් හාමුදුරුවෝ ඒ විදියට. මේක මේ සංවාදය මේ භික්ෂුන් වහන්සේලාගේ සංවාදයේ දක්වා මහන් ඉන්නවා. දීගෝ පරජනෝ කියන යක්ෂයා අහන් ඉඳලා භාග්‍යවතුන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා ඔය වෙච්ච ටික ඔක්කොම කියනවා. කොච්චර ලාභයක්ද වජ්ජීන්ට! පුදුම ලැබීමක්නේ. මේ වජ්ජීන් ලැබපු ලාභයක් මේ වගේ තථාගතයන් වහන්සේගේ ගෝලියෝ ඇවිල්ලා වාසය කරන එක. මේක චුට්ටක් ඔෆ් කරනවද? රෙකෝඩ් කරන එකට මේ බාධ වෙන්නේ. තව විනාඩි කිහිපයකින් ඔෆ් කරමුනේ. ඔන් කරමුනේ. ඔෆ් කරලා තියලා තව විනාඩි කිහිපයකින් ඔන් කරමු. පොඩි බ්‍රේක් එකක් ලැබෙනවා දැන් තේකින්. හරි. එතකොට දැන් මොන යක්ෂයද මේ කියන්නේ? දීඝ පරජන කියන යක්ෂ සේනාපතියෙක් ඇවිල්ලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේට, අනේ කොච්චර ලැබීමක්ද මේ වජ්ජීන්ට මේ වගේ භික්ෂූන් ඇවිල්ලා වාසය කරන එක කියලා. එතකොට මේ ප්‍රකාශය බුදුහාමුදුරුවෝ ගාව කියනවා. ඇහිලා භූම්මාටු දෙවිවරු, භූම්‍යස්ත දෙවිවරු අර ප්‍රකාශයම කියන කොච්චර ලාභයක්ද මේ භාග්‍යවතුන් වහන්සේගේ කුලපුතුන් ඉන්න එක කියලා. ඔය විදිහට තව සූත්‍රයක් තියෙනවා. තාවතින්සානන් දේවානන් සද්දන් සුත්වා. එහෙම කියන්නේ මොන සූත්‍රයේද? මේ දිනපතා හැන්දෑවට සජ්ජායනා කරන සූත්‍රයේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. ඔය විදිහටම දෙවිවෝ පහළ ඉඳලා ඉහළ තලවලට දක්වාම බ්‍රහ්මලෝක හැර ඒ ශබ්දය යනවා. එතකොට චාතුම් මහ රාජිකයෙන් තාවතින්සේට, එතනින් යාමයට, තුසිතයට, නිම්මාන රතියට, පරිනිම්මිත වසවත්තියට, බ්‍රහ්මකායික දෙවිවරු ගාවම ළඟටම යනවා. දෙවිවරු විතරයි, බ්‍රහ්ම තනයට නෙමෙයි, තැනට නෙමෙයි. ඉතින් එතකොට උන්වහන්සේලාගේ මේ සිල්වත් භාවය, අවබෝධය, කීර්තිය, බ්‍රහ්ම යාව බ්‍රහ්ම ලෝකා විදිතා හසම් බ්‍රහ්ම ලෝකයේ දක්වාම, බ්‍රහ්ම තලවලට නෙමේ බ්‍රහ්ම ලෝකය කොතැනද තියෙන්නේ ඒ දක්වාම පැතිරිලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුහාමුදුරුව අර දීඝ කියන යක්ෂණෙවියට කියනෝ, යම් කුල පුත්‍රයෙක් ගිහිගෙයින්
නික්මිලා පැවිදි භාවයට පත්වෙලා ඒ ගිහිගේ තියෙන ඇලීමෙන් දුරුවෙලා වාසය කිරීමම බොහෝ දෙනෙක්ට සැප පිණිස හේතු වෙනවා. ඒ භික්ෂූන් ඒ කුලයටයි ඒක අර කියන්නේ සත් මොකක්ද කියන්නේ මේ හත්මුතු පරම්පරාවටම මේ නිවන් දකින්න ලැබෙනව කියලානේ පැවිදි වුණොතින්. අම්මට අපි බණ කියනවා, තාත්තට බණ කියනවා. දැන් අපේ තාත්තා පැවිදි වෙලා ඉන්නේ. මම මහණ වුණාට පස්සේ මම මහණ වෙන එකට විරුද්ධ වෙච්ච තාත්තා දැන් පැවිදි වෙලා ඉන්නවා. මල්ලිටත් පැවිදි වෙන්න කියනවා. මල්ලිත් දැන් පැවිදි වෙලා ඉන්නවා. ඒ වගේ එහෙම වෙනස් වෙනවා. ඉතින් ඒ පවුල් ඒ පස්සේ ඒ ඇත්තන්ගේ බණහන අනිත් අයත් ඒ විදිහට ඥාතීන් ඔක්කොම ඉතින් අපේ අත්තම්ම නැති වෙන වෙලාවේ තාත්තා පැවිදි වෙලා පිරිච්චියක හිටියේ. ඉතින් උන්වහන්සේ කියන්නේ අත්තම්මට සුගතියක් තමයි උනේ කියලා. ඉතින් ඒ වගේ අර පරපුරෙන් පරපුරට යෑම මම අපේ පවුලෙන්ම දැක්කා කොච්චර වෙනසක් වෙනවද කියලා. ඉතින් ඒ හැටි එහෙම වෙනවා. ඊළඟට කියනවා ඒ ගමටත් නියම් ගමටත් නගරයටත් ජනපදයටත් ශස්ත්‍රියන්ටත් බ්‍රාහ්මණයන්ටත් වෛශ්‍යයන්ටත් ශුද්‍රයන්ටත් මුළු ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටම මුළු සදෙව් ලෝකයටම මේ වගේ කුලපුතුන් සිටීම වාසනාවක් කියලා බුදුහාමුදුරුවෝ අර දීඝ කියන යක්ෂේනාපතියට. ඇත්තටම මේ යක්ෂේනාපතියා ධර්මයට කැමති කෙනෙක් නේ. ඒ නිසානේ මෙහෙම වර්ණනා කරන්නේ මේ භික්ෂූන්ගේ සිටීම වාසනාවක් කියලා බුදුහාමුදුරුවොත් අනුමත කරනවා. ඉදම වෝච භගවා මෙයයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ අත්තමනෝ දීඝෝ පරජනෝ යක්ඛෝ සතුරට පත්තුණු දීඝෝ පරජන කියන යක්ෂයා භගවතෝ භාසිතං අභිනන්දීති භාග්‍යතුන් වහන්සේ කියපු දේශනාව පිළිබඳව සතුටුණා. ඔන්න ඕක තමයි මහා යමක වග්ගයේ තියෙන චූල ගෝසිංග සූත්‍රය. තව තියෙනවා මහා ගෝසිංග කියලා සූත්‍රයක්. එකක් කියන්නද? ඔය සූත්‍රය ඔයත් දැන් වෙලාව හරි මේ 1:05 වෙනකන් අපිට කාලය තියෙනවා. ප්‍රශ්නක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්නත් පුළුවන්. අපි බලමු මේ ඊටත් කලින් මොනවද මේ සූත්‍රයේ ඇත්තටම සාකච්ඡා වුණේ කියලානේ. මොනවද සාකච්ඡා වුණේ? මේ තුන් නම හිටියා ගෝසිංග සාලවනේ. ඒ තුන් නම කොයි විදිහටද වාසය කරන්නේ හැසිරෙන්නේ කියලා මුලින්ම කියනවා. කොච්චර සතුට හිතනවද ඒ ටික ඇහෙනකොටනේ. එහෙම කියන්නේ කොහොමද? සමග්ගා, සතුටින් ඉන්නවා. සම්මෝදමාන, බොහොම සමග්ගා කියන්නේ සමගියෙන් ඉන්නවා. සම්මෝදමාන, එකිනෙකා සතුට වෙන විදිහට තමයි කතා කරන්නේ. ඊට පස්සේ අවිවදමාන, වාද විවාද කරන්නේ නැහැ. තුන්වෙනි එක අඤ්ඤමඤ්ඤංහි පියචක්ඛෝහි නැහැ. කීරෝදකී භූත, කිරි සහ ජලය වගේ එකතු වෙලා. පස්වෙනි එක තමයි අඤ්ඤමඤ්ඤංහි පියචක්ඛෝහි පස්සන්තා, එකිනෙකා දිහා ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවා. ඊට පස්සේ උන්වහන්සේලා පිණ්ඩපාතේ එන පිළිවෙලට එකිනෙකා වහන්සේට උපකාරී වෙමින් වාසය කරන හැටි. ඊට පස්සේ වතුර ගේන්න ඕන නම් තමන්ට තනියම ගේන්න බැරි වෙලාවක නම් ඒ වෙනුවෙන්වත් තමන්ගේ මෞන වෘතය, ඒ කියන්නේ මුනි වෘතය, කතා නොකරනවා කියලා පොරොන්දු වෙලා තියෙන උන්වහන්සේලා. ඒ වෙනුවෙන්වත් ඒක බින්දින්නේ නැහැ. වතුර ගේන්න ඕනි කියලා උන්වහන්සේ මෙහෙනවා කියලා එහෙම කතා කරන්නේ නැහැ. නෑ, එහෙම නෙමෙයි. එහෙම එකිනෙකාගේ අතර ලොකු පහත්කමක් නැහැ. බොහොම කැමැත්තෙන් ඒකට අතින් සංඥා කරනවා එන්න පුළුවන්ද කියලා. ඒ විදිහටයි උන්වහන්සේලා නිහඬතාවය ආරක්ෂා කරේ. ඇත්තටම ආර නිහඬතාවය තුන්වෙනි ධානයටනේ කියන්නේ. එහෙම නැත්නම් දෙවෙනි ධානයට ඇත්තටම කියන්නේ. ආර නිශ්ශබ්දතාවය කියන්නේ දෙවෙනි ධානයට. එතන සිතිවිලි නැති නිසා. සිතිවිලිනේ වචන බවට පත් වෙන්නේ. ඒ නිශ්ශබ්දතාවය තමයි උන්වහන්සේලා වැඩිපුරම අගය කරේ. ඊළඟට අහනෝ ඊට වඩා අවබෝධයක් ලැබිලා තියෙනවද කියලා කියනවා. පළවෙනි ධානය මේ විවිච්ඡේව කාමෙහි විවිච්ඡා කුසලෙහි ධම්මෙහි, කාමයන්ගෙන් වෙන් වෙලා. මොනවද කාමයන්ගෙන් වෙන් වෙනවා කියන්නේ?
පංචකාමයන්ගෙන් පංචේන්ද්‍රියන් වලින් වෙන්වෙන එක. විවිච්ච අකුසලෙහි ධම්මෙහි කියන්නේ පංච නීවරණ වලින් වෙන්වෙන එක. ඒක එතනින් වෙන්වීමම කියන්නේ ඔබතුමිය කිව්ව එක කුසලෙහි පිහිටීම. ඇත්තනේ ඒ පංච නීවරණ වලින් වෙන්වෙන්න කාමයෙන් වෙන්වෙන්න සතිය වගේ කුසලයක් තියෙන්න ඕන. ධම්මවිචය කුසලය. ඒ වගේ බොජ්ජංග වගේ කුසලයන් ඇති කරගන්න ඕන. එතකොට තමයි ඒවයින් වෙන් වෙන්නේ. එතකොට විවේකයෙන් උපදින ප්‍රීතිසුවයෙන් යුක්තව විවේකජම් ප්‍රීතිසුඛං පඨමං ඥානං පඨමඥානං පළවෙනි ධානයට සමවැදිලා වාසය කරනවා. එතකොට දෙවෙනි ධානයට සම්වදිනවා විතක්ක විචාර වලින් වෙන් වෙලා. අපි සූත්‍රයේම ගමු. සමාධියෙන් උපදින ප්‍රීතිසුවයක් විතක්ක විචාර වලින් වෙන් වෙලා අජ්ජත්තං සම්පසාදනං තමන් තුල තියෙන මිදුණු භාවයක් සිතුවිලි එකඟ වෙච්ච භාවයක් තියෙනවා. විතක්ක විචාරත් නැති වෙලා තියෙනවා. ප්‍රීතියත් සුවයත් අරමුණු කරගෙන දෙවෙනි ධානයට සම්වැදෙලා වාසය කරනවා. තුන්වෙනි ධානයේදී ප්‍රීතියෙන් බැහැර වෙලා උපේක්ෂාවට උපේක්ෂාව අරමුණු කරගෙන උපේක්ෂාව අරමුණු කරගෙන වාසය කරන උපේක්ෂාව හොඳටම වැඩෙන්නේ හතරවෙනි ධානයට පත් වුණාට පස්සේ. තුන්වෙනි ධානයේදී අර සුඛය කියන එක ටික ටික දැනෙනවා. හතරවෙනි ධානයේදී තමයි අර කලින්ම සෝමනස්ස දොම්නස් බැහැර වෙලා සුඛ දුක්ඛ දෙකම දැනෙන්නේ නැති වෙලා ඒ කියන උපේක්ෂාවට එහෙම දැනෙන උපේක්ෂාවට ඒකෙන් උපේක්ෂාව වැඩෙන මට්ටමක් අපි හඳුනා ගන්න ඕනේ. සතිපාරිශුද්ධිය ඇති කරගෙන හොඳ පිරිසිදු සිහියක් උපේක්ෂාව සම්බන්ධයෙන් ඇති කරගෙන අපිරිසිදු භාවයක් නැහැ වාසය කරනවා. එතනින් පස්සේ සියලුම රූප සංඥා බැහැර කරලා හිස් කියන ස්වභාවය අරමුණු කරගෙන ඉන්නවා. අවකාශය හිස් බව කියන්නේ අවකාශය. ඒක ආකාසානං ඡායතනේ වෙනවා. ආකාසානං ඡායතනේ බැහැර කරනවා විඥානං ඡායතනේ අරමුණු කරගන්නවා. විඥාණය නෑ කියලා අරමුණු කරගෙන ආකින්චඤ්ඤායතනේ අරමුණු කරගන්නවා. ආකින්චඤ්ඤායතනේ කියන සංඥාවෙනුත් බැහැර වෙලා නේව සංඥා නා සංඥායතනේ කියන විහරණයට යනවා. ඒ කියන්නේ සංඥාවක් ඒ කියන්නේ ආකින්චඤ්ඤායතනේ කියලා සංඥාවකුත් නෑ කියලා ඒකත් බැහැර කළා. නේව සංඥා නා සංඥායතනය කියන එක තමයි මේ සංඥා ඇත්තේද නැත්තේද නැහැ කියන්නේ. ඒ ස්වභාවය අරමුණු කරනකොට නේව සංඥා නා සංඥායතන සංඥාවෙනුත් හිත අල්ලගන්න උත්සාහ කරාට ඇල්ලෙන්නේ නැහැ. මොකද සංඥාවක් එතන අල්ලන්න යන්නේ නැති නිසා හිත පුහුණු කළ තියෙන මේ විදිහට. එතනින් පස්සේ තියෙන්නේ මොකද්ද? නිරෝධ සමාපත්තිය. එතනදී සංඥාත් නිරුද්ධ වෙලා වේදනාත් නිරුද්ධ වෙලා සංඛාරත් නිරුද්ධ වෙලා ඒ තුනම නැති නිසා මොකද වෙන්නේ? විඥාණයට පැවැත්මක් නැති නිසා විඥාණය නිරුද්ධ වෙනවා. ඔන්න පහසුම විහරණය. නිරෝධ සමාපත්තියට සමවැදුනහම දින 7ක් ඕනනම් ඉන්න පුළුවන්. ඒක පුහුණු වෙන්න ඕනේ. නිරුද්ධය ඉස්සෙල්ලත් විඳින්න ඕනේ. ඊට පස්සේ එය සමාපත්තිය බවට පත් කරගන්න. ධානත් එහෙමයි. ධාන ඉස්සෙල්ලා එළඹෙන්න ඕනේ. ඊට පස්සේ ධානයේ මාස්ටර් එක ගන්නවා කියන්නේ තමන් ඒක පුහුණු වෙලා තමන්ට සිතට පුළුවන් කැමති කාලයක් එහි වාසය කරන්න, කැමති කාලයක්කින් මිදෙන්න. ඒකයි උතනදි වෙන්නේ. දැන් වෙලාව හරි. ඉතින් අපි අවසන් කරමු. අපි කවුරුත් මේ ගාථාව කියමු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං ති.